මම නිදි නිදාගෙන ඉඳපැයි මම යන්න මොන කරන්නේද නේද මේ මුළු පෘථිවියම ඉතින් මමම බලාගන්න පයනේ තනියෙන් මුළු මහත් සත්ව සංහතියම තියෙන්නේ මගේ යතේනේ නැත්තං ඉතින් උඩේ ඉන්න ඔය පිටසක්වල ජීවීන්ගේ කරදර වලින් කොහොම අපි බේරෙන්නේද ඕන තරම් කාටුන් චිත්‍රපටිවල ඔය තියෙන්නේ අනිත් කාරණේ තමයි මේවා අයිතිකාරිය මහා හොඳ මිනිහෙන් නෙමෙයි හරිම නරක මිනිහෙක් වාට කියන්නේ ඔකට කිව්වේ මට මේ පිටසක්වල කඩේට අමතරව තවත් කඩයක් දාන්න බෑ කිව්වා මං කරන දේවල් තීරණය කරන්න කාටවත් බෑ ඒකනේ මේ ලොක ප්‍රශ්නේ අපිට ඇති තරම් කුකුල්ලු නෑ ඔකට ප්‍රශ්නේ ඒකනේ දුක වෙන්න එපා මාත් එක්ක එන්න යන්න මං දෙන්නම් විසඳුමක් අපි දැන් කොහෙද යන්නේ මං දැනගත්ත ඔහොම ප්‍රශ්නයක් එයි කියලා ඒ නිසා ඒ ප්‍රශ්නෙට මං කල් කියාම සූදානම් වුණා යමු පෘථුවියට ඕනෝ ඒ විදිහට පිටසක්වල ජීවීන්ට සිද්ධ වුණා පෘථුවියට ඇවිල්ලා මෙහෙ රෙස්ටුරන්ට් වල තත්ත්වය බලන්න ඔය අතරේ ඔයගොල්ලෝ දන්න කීප දෙනෙකුත් මේ රෙස්ටුරන්ට් එකට ගියා අපිට ගෙදර කෑම තියනවා ගාෆීල් අපි මේ ගෙදර යන ගමන් මොන හරි පොඩි දෙයක් කාලා යන්නයි ආවේ තේරුණාද පොඩි දෙයක් මේ නිකන් ඕන්නේටි කතා කියන්න දෙන්න බජෝත් මේ පෘථුවියේ ඉන්න කුකුළු ඔක්කොම අල්ල ගත්තත් අපේ හෝටල් වලටම මදි වෙනවා ඒ නිසා තමයි මම මේ විශේෂ උපකරණය හැදුවේ ඒ උපකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙහි ඉන්න ගෑනු මිනිස්සු සත්තු ඔක්කොම කුකුළු බවට පත් කරන්න තේරුණා නේද අපි දැන් මේ උපකරණය ටෙස්ට් කරලා බලමු වැඩ කරනවද බලන්නත් එපැයි හලෝ පිට්සා කලාස්ටි මෙන්න මේක හොඳ ශරට තියෙනවා මෙන්න මේකට බිම්මලුත් දාලා තියෙනවා ඒ වැඩේ ඉඳ නැති කරගන්න එපා ගාෆි ලසන්‍යක් තියෙනවා කෝරුවාද උදවට ගෙනල්ලා හිටිය ළමයා වීටු ආ යාව ඇරිය මම පිට්සා ඕඩර් එකක් ගිහිල්ලා දෙන්න එයා ඉක්මනට එයි ඒක දැන් එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි මොකද එයා ගිහිල්ලා තියන්නේ අර පිටසක්වල ජීවියෝ ගාවට මං ආවේ ඔයගලන්ට පිට්සා ඕඩර් එකක් දීලා යන්න ඒක පස්සේ කරගන්න පුළුවන් ඊට කලින් පොඩි වැඩක් තියෙනවා ඔය වැඩේ හරියයිද හරි නොගියොත් අපේ කිසි වැඩක් හරියන්නේ නැහැ ලොක්කා බය නැතුව ඉන්නවා දැන් මෙයා කුකුලෙක් වෙයි පිට්සා ඕඩර් එකක් දීලා යන්න බක් 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 පිට්සා ඕඩර් එකක් බක් 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 පිට්සා ඕඩර් එකක් බක් බක් පිට්සා ඕඩර් එකක් බක් 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 වැඩේ හරි මම මෙයා බදලා ගන්නද පොඩ්ඩක් ඉන්නවා ඊට කලින් අපි මුළු නගරෙම කුකුල්ලු කරමු එතකොට අපේ වැඩේ හරි කෙනෙකුට මේකෙන් ගැලවෙන්න බෑ අපේ හෝටලේ ජයතම කරගෙන යන්න පුළුවන් තව ටිකකින් මේ ඔක්කොම කුකුළු වෙනවා හැමෝම කුකුළු වෙනවද හැමෝම තමයි ඒත් හැබැයි කවුරු හරි මේ වෙලාවේ මෙලෝ ජීවියෙක් නොකන ප්‍රමාණයෙන් චීස් තක්කාලි එතකොට බිම්මල් රසඤ්ඤ කකා ඉන්නවනම් එයා විතරයි මේකෙන් බේරෙන්නේ කාටද කියන්න පුළුවන් මේ වගේ විශාල ප්‍රමාණයක් තනි පූෂකුට කන්න පුළුවන් කියලා චීස් පීස් 4යි තක්කලි පීස් 2යි තව මොනවද කියවන්නේ මතකද ඒක නම් නියමයි නේ ඕඩි මොකක් අප්සෙට් එක ඕඩි ඔයා නිකන් බෙල්ල පිළිකපු කුකුලෙක් වගේ කේකට හිට හිටා යන්න තියෙනවා මොකද ඇති වෙලා තියෙන්නේ මොකද මන් දැක්කේ
මොකද්ද මොකද්ද අනේ අපෝයි ඔලෝයි කාර වෙනවනේ මගේ මොනවද මේ පේන්නේ මට මේ අනේ ජෝන් මේ ගෙදරන් ගාපි කොක් කෑම බක් 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 යන් බක් 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 හයි අනේ විතු මාමි බලන්න ජෝන් දැන් ලෝරි දෙ වෙච්චිදී අනේ දෙන්නම කුකුල් වෙලා අයියෝ මොකද මේ අනේ මේ අයිතාලි කුකුලෙක් කෝගේ වෙලා මේ මොකද මේ වෙලා මේ අනික කුකුලෙ මේ ගං කුකුල් අයියෝ හේරම කුකුල් වෙලා මොකද මේ අයියෝ අනේ මේ ගන්නේ කවුරුන් යද්දෝ පොලිසිය 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 රාලාමි මාමි අර අපේ ජෝනුයි රෝදි දෙන්නම කුකුල් වුණා ඊටෝ මාමත් කුකුල් වුණා බක් 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 චට්ටු හේරම මිනිස්සු හේරම කුකුල් වෙන පටන් ගත්ත මේක නේ මහා අපරාධයක් කරන්න ගියානේ නගරාධිපතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා අපේ අම්මා කිව්වා අපේ අම්මා කිව්වද ඇතුළේ හැම ලෝක විනාශ වෙනවා කියලා කවුරුත් විශ්වාස කරේ නැහැ අපෝ මෙන්න විනාශ වෙලා ලෝක විනාශ වෙනවා කලබල වෙන්නේ හොඳනේ දැන් බලන්න මේ ලොකු පිටරයක් ආවා මේකට මොකද කරන්නේ වෙන කෙනෙක් නම් බය වෙනවා මම බලන්න මේකෙන් කොහමද ඔම්ලට් ටිකක් හදා ගන්න පුළුවන් කියලා ඒක යහනියක් ඒක අපේ පාකේ නටර කරා පිටසක් වල ගමේ කඩේ ලොක්කයි ගෝලයි මේකට ආවා මං හිතන්නේ අපිට කීප සැරයක් එහාටයි මෙහාටයි යන්න වෙයි මේ පෘථුවියේ කුකුල්ලු කරපු ඔක්කොම ටික ආපහු අරගෙන යන්න මේ ගොල්ලන් අරන් ගිහිල්ලා උයලා ගන්නකම් මට ඉවසුමක් නැහැ ලොක්කා ඈ එතකොට මේ ගොල්ලොම ද උයන්නේ ඒකනේ මේ ලොක්කා කොහොමද මේ කුකුළු ටික අපේ යානෙට නැගගන්නේ? මේක සුළු දෙයක්. කුකුළු ආසයි පොරි කන්න. මමත් කොමරි මේක ඇතුළට රින්ග ගන්න ඕන. මේක ඇතුළට යන්න නම් කුකුලෙක් වින්න ඕන. මමත් කුකුලෙක් වගේ වෙච්ච ගැච්ච. කුකුලෙක් වගේ විශ්වලාගෙන ඇතුළට යනකොට තමයි තේරුනේ ඈ මට කුකුල් පියාට හොඳ නැහැ නේද ඇලර්ජික් නේද කියලා. එතකොට මොනව කරන්නද බරක් උය. හයි දෝස්. මේ ඔගොල්ලෝ එක්කන් යන්නේ කුකුල් විතරද? මේ තරි පූසව අල්ල ගන්නවා. ඈ ඈ අල්ල ගන්න බෑ හරි. मन जान दिन मिनी मैं इन्हें कुकुलेक्ना
වැඩක් ගන්න හොඳම වෙලාව නේ. ලොක්කගේ උපකරණ නම් නියමයි. හැමෝම කුකුල් වගේ ඉන්නවා. මම අර තෙල් බෝතලේ කොහෙද දැම්මේ? මොකද හිතන්නේ කුකුල් මස් ටිකක් වෙලා එක්ක බනිස් කිඩියක් මැද්දට යනද නැත්නම් මස් කෑල්ල පිටි රෝස් වෙලා යනවද මොකද හිතන්නේ ඔයාලට කැමති දෙයක්? මාර ගන්නවා. අන්තිමේ අපි එකකතාවයකට ආවා. වැඩි කළා. අන්තිමේදී යාමට කුකුල් මිනිස්සු කරන හැටි බල්ලු මිනිස්සු කරන හැටි කියලා මං හැමෝම මිනිස්සු බල්ලු බවට පත් කළා. මේ උපකරණයේදී ලොකුම වටිනාකම තමයි ඔයා කුකුලෙක් වෙලා හිටිය කියලා ඔයාට මතකනේ. ඉතින් ඔය විදිහට වැඩේ කෙරීගෙන ගියා. ටික වෙලාවකින් අර පිටසක් වල ජීවි ඔයගොල්ලන්ගේ බිත්තර යානෙට නැගලා ආපහු ගියා. ආයේ මේ පැත්ත බලලා දෙන්නේ ඇන්නකට කරොත්. ඔන්න ඔය විදිහට තමයි මම පෘථිවිය බේරගත්තේ ඔන්න. ඔයත් කුකුලෙක් වෙලා ඉඳ ඇති හරිද? මං යනවා රෑ කෑම හදන්න ගාෆීල්. අද රෑ කෑමට අපි හදමු. හා කුකුළු නම් එපා කුකුළු එපා. ලසන්ඤා. හා මං ඔයගලන්ට කිව්වේ ඔය සේරම දේවල් හරියනවා කියලා. මිනිස්සු කුකුල්ලු වෙනවා. ආපහු කුකුල්ලු මිනිස්සු වෙනවා. ඕක නිකන් හරි සිම්පල් වැඩක්. ජෝන් නම් වැරදිලා වගේ පිටරියක් දෙකක් දානවා. මේ කාලේ ගම් පිටර හොයන්නත් නෑනේ. ඔන්න ඔකටයි කට්ටිය කිව්වේ පූසෝ මීයෝ කනවා කියලා. ඔව් පූසෝ මීයන්ව කවදාවත් කාලා නෑ. මං පුංචි උදාහරණයකින් පෙන්නන්නම්. ඔන්න මීයා. ඔන්න පීසා. දැන් ඔය දෙකෙන් ඔයගොල්ලෝ මොකද තෝරගන්නේ බලන්න. පීසාගනේ තෝරගන්නේ. ඉතින් ඕකනේ කියන්නේ කෙලින්ම. පූසෝ කොහෙද මීයෝ කණ්ඩායසනේ තනිකරම බොරු කතාවක් නේ ඔක ගොතපු කතා. ඉතිහාසයේ ගැඹුරට කිඳාබහිටි අපිට තේරෙන කාරණයක් තමයි පූසා වෙනාහි ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සත්වයෙක් කියන එක. තේරුණාද? දැන් අපි බලමු ඊළඟට අපි යාලිම්ම යන් අරාබිය පැත්තට. අරාබිය ඉතිහාසයේ කෙබඳුද කියන එක අපි බලන්න ඕනේ. මෙන්න පූසෝ මං ඔයාගේ කෑම වේලේ මේ මුලේ දාලා ඔතලයි තියෙන්නේ. මේක ඉන්නේ මීයෝ. දවල්ට කන්න. ආ තියාගන්න. ආ බොම හොඳයි. මට දවල්ට කන්න මීයෝ ගෙනල්ලා තියෙන්නේ හොඳයි. ඒ වගේම මේකේ තියෙන ඔයලු කිරි. ඔයලු කිරි නම් ඇත්තනම් මට එච්චර කැමති කෑමන්නේ නෑ. කාංචාරි උදින්ම තියෙන ලිබ්බෙකි තෝසි කඩේට මෙතෙන් ඉදලා කිලෝමීටර් 100ක් විතර දිනනවා. තව දුර යන එක හොඳ නෑ වගේ. අපි මෙතන විවේක ගමු. නැත්තම් ඔටුවකින් ගුටි කන්න වෙන්නේ. ඔගොල්ලෝ දන්නවනේ මම මීයෝ කන්න ඇච්චර කැමති නෑ කියලා. දැන් ඉතින් මොනව කරන්නේ? දෙලු කිරි ටිකක් බීලා බඩගිනින නිවා ගන්න. ආ මොනවද මේ කිරි වලට වෙලා තියෙන්නේ? මොකක් කණි අවුලක්? පරිසරයේ තියෙන උෂ්ණත්වය වැඩි වෙනද මං හිතන්නේ මේ කිරි ටික මිදිලා. මේ බිස්කට් එකක් එහෙම දිනනවද ඔගොල්ලෝ? මෙන්න. ඔන්න මම ලෝකෙට අලුත් කෑමක් කඳුන්නේ ලදුන්. මේක තමයි මම අනිවාර්යයෙන් අලුත්ම කෑම. මේකට පිස්සුද? චීස් හොයාගත්තේ මෙයා කියලා. ලෝකෙට චීස් හඳුන්වා දීම කරේ පූසෝ. එතනින් නැවතුන්නේ ඒගොල්ලෝ කල්පනා කරා තවත් කෑම වර්ග ගැන. අපි බලමු. එක්තරා වක්තවානෝක ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හිටියා. ඔහුගේ නම ලියනාඩෝ ඩා වින්චි. මගේ ලෝක ප්‍රසිද්ධ වෙන චිත්‍රේ. අයියෝ දැන් නැතුව ඉන්න දැන්. අයියෝ දෙන්නේ ඔක්කොට ලොකු මහට චිත්‍රයක් නෙමෙයි. මම ඕක වලිගෙන් ඇඳලා දෙන්න ටග් ගාලා. හරි මොකද්ද මල්ලිය මං දැන් අඳින්න ඕනේ. මතක් වුණා. නංගිට ඉන්න කියන්නේ ලස්සන ගවුමක් දාගෙන මං අඳින්න. අන්තිමයි ඒත් ඉතින් හැබැයි සම්භාව්‍ය චිත්‍ර හොයන අයට නම් මේක ලේසියෙන්ම විකුණ ගන්න පුළුවන් වෙයි. හොඳයි පූසෝ හොඳයි. ඔයාට මොකද්ද මගෙන් ටැග් එකක් විදියට ඕන කියන්න. මං ඕන දෙයක් දෙන්නම්. හොඳයි. අවුරුදු 100කට කලින් ඔයා එහෙම කිව්වනම් මං ඉල්ලන්නේ මොකද දැනන්න ඕනේ මෙන්න මේක චීස්. කාලිත්‍ය කෝ වෙනස් වෙනෝනේ. දැන් මං ඉල්ලන්නේ ඕකට දාන්න ඕනේ තක්කලි සෝසීලකට ඕකට පැස්ටටිකක් දාලා ලස්සනට මේව කරලා ඒකට තක්කලි සෝස් ටිකක් දාලා ලස්සනට හදලා ගන්න ඕනේ ඒකයි. ඒ විලඟ දෙක අරගෙන ඒක ලස්සනට වන්නේ ඒක දාලා රත් කරලා ගත්තම හරිම ලස්
city.
බ්‍රිතෝවන් ගැන මම ඔබලට කියලා දෙන්නේ නෑ නෑ එකක්වත් දෙන්නේ නෑ එකක්වත් ඔලුවට එන්නේ නෑනේ ඒ පුසා අද මීයෝ කී දෙනෙක් ඇල්ලුවද අන්නාරි අය මට කරන්න බා 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 ආ නියමයි නියමයි හරි නියමට වාවා නියම එකක් ආවා ඔගොල්ලෝ විශ්වාස කරනවද ලෝක ප්‍රසිද්ධ බ්‍රිතෝවන්ගේ 5 වෙනි සිම්ෆනි එක ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද පූසික් මෑණික අපි වයකට මෑ වයකට මොනාද යා මේ කියන කතා ඔයා නික අරක හොයාගත්ත මේක හොයාගත්ත කියලා බොරු කියන්නේ ඔයා නිකන් කතා කරන්නේ පූසෝ තමයි මේ ලෝකේ හැම ශ්‍රේෂ්ඨ දෙයක්ම හොයාගත්ත කියලා නේ එහෙමනම් මං ඉතිහාසය නැවත ලියන්නද අර කවුද වගේ ඒක තමයි දැන් ඔයා කරන්න ඕන නැත්තම් බලාගත්ත හැකි බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න ගාෆින් මම ඉතින් වෙන්න පුළුවන් දෙන්නේ කිව්වේ මං ඇත්ත කිව්වේ නැත්තම් ජෝන්ට හොරා ඔයා කරන හැම වැඩක්ම අපි එලි කරලා දානවා හරිද බොරු විතරක් කියන්න හදන්න එපා හරි හරි ඉතින් නොනවරුනි මහත්තුරුනි මා කියපු ඉතිහාස කතාවල වකීපයක් මම වෙනස් කරන්න කැමති ඔඩ බලන්න මෙන්න මේක මොකක් හරි අප්සෙට් එකක් තියෙන මේකද ලුණු රස මඩි වගේ ගතියක් තියෙන බලන්න පොඩ්ඩක් කාලා කන්නේ බලමු මොනවද කියන්නේ බලමු කරා කොහොමද කියන්නේ හරි වැරසයි මං හිතන්නේ අපි මේ කෑමට චීස් කියලා නම තියෙන මේකට චීස් කියන්නේ මොකද මොකද කියන්නේ මේව නිකන් චීස් වගේනේ ඉතින් අපි චීස් කියලා නම තියෙනවා. එතකොට ඉතින් මේකට නමකුත් තියෙනවනේ. හරි. අපි එහෙනම් මේ ඓතිහාසික අවස්ථාවේ ෆොටෝ එකක් ගන්නෙමු. අපි හැමෝටම මේක වැදගත් වෙයි. එහෙනම් හැමෝම චීස් කියන්න. ඊට පස්සේ මම ඔයගලන්ට ලෙනාඩෝ ඩාවින්චි ගැන කිව්වේ. ඒක තවත් මම ඔයාලට හරියටම කියන්නම් ඕනේ. අනහකට. අයියෝ මගේ චිත්‍රේ ඒක සම්පූර්ණයෙන්ම විනාසයි. මම ඔයාලට කියලා දෙන්නම් පොඩි බඩුවක් හරිද? ඊට පස්සේ චිත්‍ර හඳිනකොට තීන්ත ගැලවෙන්නේ නැති වෙන්නේ චිත්‍ර හඳින්න. හොඳේ? මට පුළුවන් මේ චිත්‍රය හරි ගැසලා දෙන්න. ඇත්තටම මේ චිත්‍රය නරකනේ. ගොඩාක් හොඳ චිත්‍රයක් වගේ ඉපෙන්නේ. හලෝ. ආවෝ මෙතන ඉන්නවා. ඔයාට කෝල් එකක්. ලූවර් කෞතුකකාරෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට අලුත් චිත්‍රයක් ගැන දැනගන්න ලැබිලා. තොරතුරු සංවේදනය ඉතාමත්ම දියුණු කාලයක් ඒක. හලෝ. ඕ මං අරන් එන්නද? ලූව කියන්නේ ලෝකේ තියෙන හොඳම කෞතුකාගාරය. මී යාළුවා, ඔයාට මං සලකන්න ඕන. කියන්න. මං ඔයාට කෑමක් හදලා දෙන්නම්. මොනවද ඔයාට රසට හදලා ඕන කියලා කියන්න. ඔව්, මට අලුත් කෑමක් හදන්න අදහසක් තියෙනවා. ඒක ලසඤ්ඤා. ලසඤ්ඤා? මේ වෙනකන් ලෝකේ කිසිම කෙනෙක්ගේ කෑම කාලා තිබුණේ නැහැ. ඒකේ නම තමයි ලසඤ්ඤා. ඊළඟට මං ඔයගලන්ට කියලා දුන්න කතාව බ්‍රිතෝවන්ගේ කතාව. ඒකේ අර 5 වෙනි සිම්ෆනි එකේ කතාව මං කියනවා. ඒ පුතා මෙන්න මීයක් ඉන්නවා අනේ මන්ද මෙයාට නම් වෙන මොකුත් ශබ්ද ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ මීයක් දැක්කොත් හරි කෑ ගැව්වෙත් හරි ඒක පේනවා එයි ඕකට එළියට යනවා නිකන් හයි කතාව හැටියට දැන් මේක පස්සේ ඉලවන්න තිබේ මොන කරේ අයියෝ අනේ කිසිම දෙයක් එන්නේ නැහැ කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ එක සොරයක් අල්ල ගන්න වෙන්නේ මට පඩකින්ද පා 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 නියමයි නියමකක් ආවා ලියාගෙන යන්න ඕනේ මේක ලෝකේ හොඳම එක වෙයි දැක්ක ඉතිහාසයේ ලියද්දි පූෂෝ වගේම මීයොත් ඊටම වැඩගත් සාධකයක් වෙනවා ගාෆීල්ඩ් ඇත්තටම ඔයා නම් හරිම හොඳ කෙනෙක් අපි ඔයාගෙන හිතේ වැරදියට ඇත්තටම ඔයා නම් හොඳ කෙනෙක් හොඳ පූසෙක් ඔව් මේ වගේ දේවල් කරනවයි කියන එක පොඩි දෙයක් නෙමෙයි ඇත්තටම මේක ලොකු දෙයක් thank you bye අපි යනවා ගාෆීල්ඩ් අපි යනවා ගාෆීල්ඩ් දැන්නේ බොරුවට මං අර මීයන්ගේ කතාව ඉතිහාස කතාව ඇතුළට දැන් මේක එඩිට් කියලා දාන්න. එහෙම නැත්නම් ඩිලීට් කරලා දාන්න කොකවන්නේ. මං කල්පනා කරේ මේ DVD එක මොකක් හරි channel එකකට දෙන්න. මොකද channel වලට මුකුත් නැතුව ඉන්නේ මේ දවස්වල පෙන්න ගන්න. එකමනේ දාන්නේ. ඔක්කොම ටික channel වලට. මේවා ඔක්කොම මීයන්ගේ ඒවා. ඒවා කුඩු බක්කිට දාන්න. ඒවා වැඩක් නැහැ නේ විතරේ ඒවා කොහේ හරි බිල්ල ඔන්නියා ගියොත් ඒවා මම නිකන් චවුට් වෙනවානේ. කොහමරි පූෂා වීරය වෙන්නයි ඕනේ. හැමදැනම වෙන්නේ ඕකනේ. හයි. ඒක ඇති වැරද්දක් නේ ඕටි. ඉලෙක්ට්‍රොනික මීඩියා කියන්නේ ඔහොම තමයි. තවන්ටෝන එක රවුම් කරලා ගහනවා. ගාෆිල්ගේ ඇගේ හැටියට මොලේ නැති වුණාට අපිට නම් ඒක හොඳට තියෙනවා. ගාෆිල්